හිග බදු ප්‍රමාණයක් අපේ රටේ තියෙන සාධාරණ හේතු තියෙනවා. පළවෙනිම දේ තමයි අපේ රටේ තියෙන බදු සඳහා වූ අභ්‍යාචනා ක්‍රියාවලිය. බද්දා ගෙවන්න කියලා කෙනෙකුට නියම කරපුවාම ඔහුට පුළුවන් අවුරුදු ගාණක් යන විවිධ ආයතන රාශියක් කරා විවිධ අධිකරණ හරහා අභ්‍යාචනා ඉදිරිපත් කරන්න. ඒක සමහර විට දීර්ඝ කාලයක අභ්‍යාචනා ක්‍රමයකට ඔහුට යන්න අයිතිය තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ. තවත් පැත්තකින් මේ කියන බදුවල විශාල තොගයක් තියෙන්නේ රජයේ විසින්ම රාජ්‍ය ආයතන වලට ගෙවන්න තියෙන බදු වෙන්න පුළුවන්. මේ කාරණා දෙකම කොහාගේ වැදගත් වෙන කාරණා. අභ්‍යාචනා අයිතිය අපිට අයින් කරන්න බෑ බදු ගෙවන්නේකින්. ඒක කාර්යක්ෂම කරන්න ඕනේ. මේ සියල්ලටම අපි මේ මහා වියවුල අතරේ 108ක තිබුණු රාජ්‍ය ආදායම දැන් මේ කිව්ව අනිකුත් කාලයක් තිස්සේ කොට ගැහුණු. දැන් මේ සමහර හිග බදු තියෙන්නේ අවුරුදු 25කට ඉස්සෙල්ලා ඉඳන් තියෙන හිගයන්. මේවටත් අපි උත්තර හොයනවා. ඒ උත්තර හොයන විද්‍යාත්මක ක්‍රමය පිළිබඳ සාරාංශ සටහනක් මම ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒ පිළිබඳ විස්තරාත්මක සටහනක් ඉදිරි පාර්ලිමේන්තු අවස්ථාවක ඉදිරිපත් කරන්න සකස් කරලා තියෙනවා. අපි පියවරෙන් පියවර මේ කියන කාරණාවලට උත්තර හොයමින් ප්‍රායෝගිකව සාක්ෂාත් කරගෙන යනවා.